සරණයි පින්වත් ඔබ සැමට සදහවත්නි නුවණින් විමසන මිනිසුන් තැනෙන මේ උතුම් වූ පින්බිමේ සිට සෝදානම් වන්නේ නිවන් මඟ සදහම් පෙළහරේ 145 වන ධර්මදේශනාව මෙලෙස ආරම්භ කරන්නට ධර්මදේශනාව පවත්වන පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ අපි ප්‍රථමයෙන් ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. අද මේ වෙනුවෙන් තමන්ගේ දායකත්වය ගැන කටයුතු කරන්නේ දීපා ජයසේකර මහත්මිය, ශ්‍යාමලී විජේසිංහ ඇතුළු ඒ පින්වත් පිරිස. එසේනම් සදහම් අසන්නට පෙර සියලු දෙනා තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට සාදුනාදයක් පවත්වා තෙවරක් නමස්කාරය කියමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං ආම බන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේර සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. ආම බන්තේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. චත්තින්ස සත්ත පදාවේදි තබ්බා නීති කෝපනේතං උත්තං. කිංචතං පටිච්ච බුත්තං ච ගේහසිතානි සෝමනස්සාති ච නේකම්ම සිතානි සෝමනස්සාති. ච ගේහසිතානි දෝමනස්සානි ච නේකම්ම සිතානි දෝමනස්සානි. ච ගේහසිතානි උපේක්ඛා ච නේකම්ම සිතා උපේක්ඛාති. සද්ධා බුද්ධි සම්පන්න පින්වත්නි,
සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කරපු ධර්මය හැම මොහොතකම කළ යුතු දෙයක් කරන්න ඕන දෙයක් දේශනා කරලා තියෙන ධර්මයක්. අහගෙන ඉන්න විතරක් නෙවෙයි, අහලා දැනගෙන මතක තියාගන්න විතරක් නෙවෙයි, ඒ අනුව පිළිපැදීමෙන් කළ යුතු දේ දේශනා කරපු ධර්මයක්. ඉතින් අපේ තුළ තියෙන සියලු ආශ්‍රවයන් දුරුකර ගැනීම පිළිබඳව බොහෝ දින ගාණක් අපි සබ්බාස සූත්‍රය අනුව සාකච්ඡා කරමින් ඉන්න අතරවාරයේදී මට හිතුණාද ඊට වඩා වෙනස් දෙයක් පොඩ්ඩක් අපිට විවේකිකුත් එපෑ. හැමදාම දැන් සබ්බාසව සූත්‍රය කියලා සූත්‍රයේ අන්තිම කොටස සාකච්ඡා කරමින් තිබුණත් මං කල්පනා කරා අපිට හිතන්න යමක් තියෙන කාරණා කීපයක් අද දවසේ සාකච්ඡාවට ගත්තොත් හොඳයි කියලා. මේ ආයතන වලින් උපදින්නා වූ පටිච්ච සමුප්පන්නව උපදින්නා වූ විඳින ධර්මයන් 36ක් සෝමනස්ස දෝමනස්ස වශයෙන් අපේ මනසින් විඳින ධර්මයන් 36ක් තියෙන බව බුදුරජාන් වහන්සේ දේශනා කරා. ඒකට කිව්වා සත්තපද කියලා. ඒ කියන්නේ මේක තියෙන්නේ සලායතන විභංග සූත්‍රයේ. ඒ කියන්නේ අපි ඔක්කොම බුදුරජාන් වහන්සේ මේ අපිව විභජනය කරා, අපිව බෙදුවා. ඉතින් අපේ ශරීරයත් වෙලාවකට බෙදලා පෙන්වුවා අපිට. අපේ අමාරුම කොටස ශරීරය බෙදන එකට වැඩිය සිත බෙදා වෙන් කරන එකයි. සිතේ සිතුවිලි බෙදලා වෙන් කරන එකයි. අපි ඔක්කොම ජීවත් වෙන්නේ පින්නත් නේ සෝමනස්ස සහගතව ඉන්න. අපේ ඔක්කොගේම පරම අදහස අපි හැම දෙයක්ම කරන්නේ ඒ කරපු දේ හින්දා සතුටු වෙන්න. එහෙම නේද? අපිට එකතු වෙලා, මම නම් කියන්නේ මෙහෙම, අපි එකතු වෙලා එකමුතු වෙලා ඔක්කොම පැත්තකට දාලා හැම දෙයක්ම පොඩ්ඩක් පැත්තකින් තියලා සාකච්ඡාවක් කරන්න පුළුවන් වෙන්න ඕනේ විවෘත මනසකින්. මොන වගේ සාකච්ඡාවක්ද? මොකද දැන් කරන්නේ කියලා. හරිද? ඇයි කොච්චර ධනය එකතු කරත්, කොච්චර බලය එකතු කරත්, කොච්චර දේවල් මම මගේ ජීවිතේට එකතු කරගත්තත් මේ ස්ථීර සෝමනස් බවක් නැහැනේ අපේ. නේද? සතුටු වෙන්න කරන හුඟක් දේවල් හින්දා අන්තිමට ඇති සතුටක් නෑ. හැදුනත් ඒක බොහොම පොඩි වෙලාවයි. අපි එක්කෙනාට එක්කෙනා වෙලාවකට අපි ප්‍රියම පුද්ගලයෝ අපි ළඟින් තියාගන්න උත්සාහ කරත් ඒ අයත් එක්කත් තියෙන රුස්සන්නේ නැති විදිහට වෙලාවකට. මොන කර්මයක්ද බලන්නේ මේක? නේද? ඒ කියන්නේ දැන් අපි බලන්නෙම අපි ප්‍රියය ඕනෑ කියලා බලනවා. මං අහන්නකෝ ඇත්තම, මං කියන්නේ ඒක අපි ඇත්ත මොකක්ද අර කියන්නේ පොළොවේ පය ගහලා ඇත්ත කතා කරගමු කියලා. නේද? අපි ප්‍රියය ඕනෑ කියලා කියනවා. පොඩ්ඩක් බලන්නකෝ ප්‍රියයත් එක්ක ඉන්න වෙලාව ටිකක් වෙලා ගියාම මොකද වෙන්නේ? අල්ලනවද නැද්ද රණ්ඩුවා? නේද? ඒ අය හින්දා දෝමනස් උපදිනවද නැද්ද? වෙලාවකට එපා වෙනවා වගේ වෙනවද නැද්ද? ඕනෙම නෑ කියලා හිතෙනවද නැද්ද? නේද? වෙන කරන්න දෙයක්වත් නැති වෙනවද නැද්ද? ඉතින් මේ වගේ මේක මහා පටලවිල්ලක්. කොයි පැත්තෙන් බැලුවත් ස්ථිර සතුටකට එන්න පාටක් නෑ වගේ. කොහොම නමුත් කමන්නේ මේ ඔකෝම වෙන්නේ ආයතන හරහා. අපි ආයතන කියන්නේ මොනවද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ අභ්‍යන්තර ආයතන හරහා අපේ හිතේ හැදෙන දේවල් වගේක් මේවා. හරි. එතකොට මේ හැදෙන සෝමනස්සය කියලා කියන එක නිර්මාණයක්, ඒක නිෂ්පාදනයක්. බාහිර දේවල් හේතුලා පටිච්ච සමුප්පන්නව සකස් වෙන, පටිච්ච සම්පන්නව අපේ, ඒ පටිච්ච සම්පන්නව කියන්නේ හේතු ඇතුව අපේ හිතේ ඇති වෙන සොම්නස් සහ දොම්නස්. කෙනෙකුට කැමැත්ත තියෙනවා නම් කැමැත්ත තියෙන තාක්කල් එයාව දකිනකොට මට සොම්නස්යක් උපදිනවා. එයා මොකක් හරි නරක වැඩක් හරි මට රුස්සන්නේ නැති විදිහට වැඩ කරොත් එහෙම අර කැමැත්ත නැති වෙනවා. ආන්ගේ කැමැත්ත නැති වෙන හින්දා ඊට පස්සේ දකින්නකොට දොමනස් එන්නේ. නේද? ඊට පස්සේ ආයෙ හා හරි 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 මම මේ විදිහට වැඩ කරන්නම් කියලා එයා ආයෙ මං කැමති විදිහට වැඩ කරන්න පටන් ගත්තහම ආයෙ මට සෝමනස් එනවා. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ මේ සෝමනස්සව මේ හිත තියාගන්න. ඉතින් ඔන්න ඔය සෝමනස්සය, දෝමනස්සය, උපේක්ෂාව කියන තුනක් තියෙනවා. හරිද? මේ හැම සෝමනස්සයක්, දෝමනස්සයක්, උපේක්ෂාවක්ම චක්කුව කියලා කියන්නේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ඉන්ද්‍රියන් හේතු වෙලා සිද්ධ වෙනවා. ඉන්ද්‍රියන් 6යි.
සෝමනස්ස ඒකැන් ඉන්ද්‍රියන් හේතු වෙලා උපදින සෝමනස්ස ඉන්ද්‍රියන් හයයි. ඒ ඉන්ද්‍රියන් හේතු වෙලා අපේ මනසේ උපදින්නා වූ සෝමනස්සයන් දෝමනස්සයන් උපේක්ෂාවන් කියලා තුනයි. හයවරත් හයේ ඒවා එතකොට ඉන්ද්‍රියන් හයයි, හයේව තුනක් 18ක් වෙනවා නේද? එතකොට ඒ 18 ආයසරයක් කොටස් දෙකකට බෙදෙනවා. ගේහනිස්සිත කියලා කියන්නේ පංචකාම සම්පත්තිය හින්දා උපදන්නා වූ ඒවා. විදර්ශනා නෙක්කම්ම නිස්සිත කියන්නේ විදර්ශනාව හින්දා උපදින දේවල්. එතකොට විදර්ශනාව හින්දත් අපිට සෝමනස්සය උපදිනවා, දෝමනස්සය උපදිනවා, උපේක්ෂාව උපදිනවා. පංචකාම සම්පත්තිය හින්දත් සෝමනස්සය උපදිනවා, දෝමනස්සය උපදිනවා, උපේක්ෂාව උපදිනවා. එතකොට ආය දෙකෙන් වැඩි වුණා එක. 18 දෙකෙන් වැඩි වුණාම 36යි. අන්න ඒ වගේ සත්ත පද කියලා සඳහන් කරේ මේ සත්වයා තුළ උපදින්නා වූ සෝමනස්ස දෝමනස්ස උපේක්ෂාවන් බුදුරජාන් වහන්සේ වර්ගීකරණය කරලා දෙනවා 36කට බෙදලා දෙනවා. හරිද? ඔය 36න් පිට එකක්වත් මගේ හිතේ හැදෙන්නේ නැහැ. හරිද? ඔය 36න් පිට එකක්වත් මගේ හිතේ හැදෙන්නේ නැහැ. එහෙනම් දැන් මෙන්න මේ 36 ගැන පොඩ්ඩක් සාකච්ඡා කරගන්න තමයි අද දවසේ මම කල්පනා කරේ. මේකේ හරි ලස්සන අපූර්ව වැඩපිළිවෙලක් තියෙනවා ඒකින්ද. ඒකින්ද ඉස්සෙල්ලා මේ 36 මොනවද කියලා බලමු. මේ අපි ළඟ සිද්ධ වෙන වැඩපිළිවෙල. ඉස්සෙල්ලා මම කියනවා එහෙනම් අපිට සාමාන්‍ය ජීවිතේ ගමුකෝ. දැන් අපි කතා කරපු දෙයක් තියෙනවානේ. මේ ගේහනිස්සිත කියලා කියේ පංචකාම සම්පත්තිය. දරුවෝ දැකීමෙන්, ආදරය කරන අය දැකීමෙන්, තව නොයෙකුත් කෙටියෙන් කියනවා නම් ඇහැ හින්දා, කන හින්දා, නාසය, ඇහැට ලස්සන රූප, කනට මිහිරි ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, ශරීරයට පහස, මනසට ආදරය, කරුණාව, මෛත්‍රිය වගේ ධර්ම. ඒවා ලැබීමෙන් අපි මේ ලෝකේ සෝමනස්ස භාවයට පත් වෙනවා. හරිද නැද්ද? නේද? මං ඔන්න දැන් එතෙන් කොහොමද කියන්නේ? මගේ හිත සෝමනස්ස භාවයට පත් උනේ අන්න රූපය දැකලා මම සන්තෝෂෙන් ඉන්නේ. අන්න ශබ්දයෙන් හින්දා මං සන්තෝෂෙන් ඉන්නේ. ඉතින් ගීත අහලා කියනවා අපි ලස්සන සින්දුවක් ඇහුවා මං සන්තෝෂෙන් ඉන්නේ කින්දා කියලා. නේද? ඊට පස්සේ මිහිරි ගන්ධයෙන් හින්දා සන්තෝෂෙන් ඉන්නවා. නේද? ඊළඟට නේද ඕක හොඳටම බලා ගන්න පුළුවන්. විවාහ මංගල උත්සවයක වෙලාවක ඔක්කොම ටික තියෙනවා. කෙනෙකුට සෝමනස්සය උපදින ඔක්කොම අපි හදනවා. ලස්සන රූපය එතන තියෙනවා. නේද? අර සංගීත කණ්ඩායම ගෙනල්ලා සින්දු කියන දානවා. ඊළඟට ඒවට ඔක්කොම සුවඳ පරිසරය සකස් කරනවා. ඊළඟට ඈතට පේන විදිහට ලස්සන කෑම ටික හදලා තියෙනවා. කැමති කැමති අය නේද හැප්පෙන්න පුළුවන් විදිහට ඉන්නවා. නේද? ඒ නේද? ඊට පස්සේ ආදරය, කරුණාව, ඒ වගේවත් එතන තියෙනවා. ප්‍රියභාවය ඔක්කොම තියෙනවා. ඉතින් අන්න ඒ බලන්න ඔන්න ඒ වගේ තැනක අපිට ඔක්කොම ටික තියෙනවා. නේද? මේ මම පොඩි උදාහරණයක් කියන්නද? ඒක ටිකක් ඇනුම් පදයක්. හැබැයි ටිකක් දරුණු ඇනුම් පදයක්. ඇනුම් පද හොඳයි. ඇයි? ඇනෙන්න ඕනේ. ඇනුනහම හොඳට රිදෙනවා. රිදුනහම ඒක ටිකක් මතක හිටිනවා. නේද? හැදෙන්න හේතුවක් වෙනවා. මේ බලු දුක් විඳිනවා කියලා අහලා තියෙනවා නේද? කියන්නේ අපි සාමාන්‍ය ව්‍යවහාරය තියෙන්නේ. බලු දුක් විඳිනවා කියන්නේ මොකද්ද දන්නේ නැහැ. බලු දුක් විඳිනවා කියන්නේ ඉතින් කවුරු විඳින දුක්ද? බල්ලො විඳින දුක් නේද? ආයෙන බලු දුක් විඳිනවා කියන එක මොකද්ද කියලා බලාගන්න, බල්ලො විඳින දුක මොකද්ද කියලා හොයාගන්න වෙනවා. හරි? මම කියන්නේ ඇනුම් පදේ ටිකක් දරුණුයි. හරිද කියලා. හා මම බොහෝම හුරුතලයට බල්ලෙක් හදනවා. එයා ඉතින් මට හරි කැමති නේද? මන්නේ ස්වාමියා. එතකොට දැන් බලන්නකො, හිතන්නකො ගෙදර ඉන්න පුංචි බලපැටිය කියලා. එයා එයාගේ ළඟට මාව ගත්තාම එයා කොහොමද? ඇහෙනුත් හිනා වෙනවා, කනෙනුත් කතා කරනවා නේද? දිවෙනුත් කතා කරනවා, ශරීරේ නටවනවා, වලිගෙනුත් කතා කරනවා. පුදුම කැමැත්තක් තියෙනවා නේද? නටනවා. ඉතින් එයා හරි කැමති මාත් එක්ක හැන්දෑව රවුමක් එහෙම යන්න තියෙනවා. උඩින් උඩින් වගේ යන්නේ මාත් එක්ක යන දවසට නේද? මොකද ඉතින් දැන් නේද, එයාට හරි සෝමනස්ස තියෙනවා. හැබැයි එයාට වැඩිය වටින යාළුවෙක් අපේ ගෙදර ආපු වෙලාවක මම මොකද එයාට කරන්නේ? ඇවිල්ලා මෙතන කරදර කරනවා නම් මොකද කරන්නේ? එයාට එයා මගේ යාළුවා ආවා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. එයා එන්න කෙලිම මගේ ඇඟටයි එන්නේ නේද? හැප්පෙන්න එනවා, දඟලන්න එනවා, නටන්න එනවා. ඒ එන වෙලාවට මම මොකද කරන්නේ? සැර කරලා එලවනවා. එලවන වෙලාවටත් එයා යන්නේ කොහොමද? තරහෙන්ද යන්නේ නැත්නම් වලිග යනවනද යන්නේ? ඕ වලිග යනවනම යන්නේ නේ. ඊළඟට එයා ඒත් කරදර කර කර ආපහු එනවා නම් සද්ද කරනවා නම් මම මොකද කරන්නේ? කුඩුවට දානවා.
කූඩුවට යන්න නැත්තම් මොකද කරන්නේ? පොඩි කෝටුවක් කරා ගහනවා, තට්ටුවක් දානවා නේද, රිදෙන්නම ගහන වෙලාවකට. එතකොටත් එයාගේ වලිගේ මොකද වැඩි? එතකොටත් එයා වලිගේ වනවනද නැද්ද ඉන්නේ? තරහෙන් දින්නේ මත් එක්ක නෑ නේද? ඊට කූඩුව ඇතුළට වෙලා ඉන්නේ හැම වෙලේම මාව දකින්නකොට වලිගේ වනවන කොයි වෙලාව ඉරියට ගයිද දන්නේ නැහැ, කොයි වෙලාව ඉරියට ගයිද දන්නේ නැහැ කියලා. සැරතරවටු කරනකොටත් එයාගේ හිත තියෙන්නේ කාගේ පැත්තටද? මගේ පැත්තටමයි නේද? එයා හරියට දුක් විඳිනවා මං හින්දා. හැබැයි දුක් විඳට එයාගේ හිත හැම වෙලේම මගෙන් ගැලවෙන්නෙම නැහැ. ආන්ගේ දුක මොන දුකද? ඒ දුකට කියන්නේ එතකොට බලු දුකක් නේද? ඒක බලු දුකක් නේද? කොච්චර වෙනස්කම් කරත් අපි නේද ගැලවෙන්නේ නැහැ. කොච්චර වෙනස්කම් කරත් එතෙන්ටමයි හිත, එතෙන්ටමයි හිත. බලන්න පොඩ්ඩක්, අපි ගොඩාක් බැඳීමකින් ඉන්නවා කාත් එක්ක හරි, දරුවන් ගැන හෝ දරුවෙක් ගැන හරි, දරුවෙක් එක්ක හරි, කාත් එක්ක හරි තද බැඳීමකින් ලොකු ආදරයකින් ඉන්නවා කියලා හිතන්න. හැම වෙලේම හිත කොයි පැත්තටද? ඒ පැත්තට නේද? වෙලාවකට නේද ළඟට අරන් නේද, අනේ පුතේ, අනේ අප්පච්චි කියලා, අනේ අනේ කියලා හොඳින් කතා කරලා හොඳට නේද හිත සැනසෙන විදිහට කටයුතු කරනවා. හැබැයි මට වැඩිය වටින කෙනෙක්, වටින දෙයක් හම්බවෙච්ච වෙලාවට කොහොමද? වටින දෙයක් වටින කෙනෙක් හම්බවෙච්ච වෙලාවට කොහොමද? කතා කරාට වැඩිය ගණන් ගන්නේ නැහැ. එද පස්සේ කතා කරන්න, පස්සේ කතා කරන්න කියනවා නේද? කරදර කරන්න නැතුව ඉන්න කියනවා, පැත්තකට වෙලා ඉන්න කියනවා නේද? ඔව කතා කරගන්න පස්සේ බැරිය කියනවා නේද? තරවටු කරනවා. ඒ තරවටු කරනකොටත් හිත කොහොමද? ඒ පැත්තරම නැමිලද නැද්ද නේද? මොන තරම් වෙනස්කම් කරත් නේද, විශේෂයෙන් දෙමාපියෝ ගත්තොත් එහෙම දරුවන් කෙරෙහි කොච්චර නපුරුකම් කරත් නේද, මොන જાති කරත් ඒ පැත්තටම නැමි නැමි, ඒ පැත්තටම නැමි නැමි, මොන තරම් අසාධාරණ කරත් ඒ පැත්තටම නැමි නැමි, ඒ පැත්තටම නැමි නැමි තියෙන ස්වභාවය තියනවද නැද්ද නේද? හැම වෙලෙම සමාව දෙමින් අයින් කරන්නේ නැහැ, හිතෙන් බැහැර කරන්නේ නැහැ, මොනවා කරත් ඉතින්, මොනවා කරත් ඉතින්, ඔය වචන දන්නවනේ, වචන මාලාව නේද? මොනවා කරත් ඉතින්, මොනවා කරත් ඉතින් කිය කිය. එතකොට ඒ මොන දුක්ද විඳින්නේ? කියන්න එපා, කියන්න එපා, කියන්න එපා. කොහොමත් ඒ මොන දුක්ද විඳින්නේ කියලා තෝවා ඉතින් නේද? ආය ආය තවත් එකක් මාත් එක්ක තරහ වෙලා ගත්තා. ඒක අපි කාගවත් වැරද්ද නෙමෙයි පින්නත්නි. ඒක අනිත් අයට අපි දොස් කිව්වා නෙමෙයි. අපිට පුළුවන්ද කියලා බලන්න, අනිත් අයට වෙනසක් කරන්න නැතුව එක දිගට සලකන්න. දැන් අපේ පැත්තට හැරෙන්න. අපිට කවුරු හරි ආදරය කරනවා, එයාගේ ආදරේ මම පිළිගන්නේ මගේ හිතෙත් ආදරයක් ඇති වෙච්ච වෙලාවට විතරයිද නැද්ද? මට ගොඩක් වැඩ වැඩි වෙලාවක, මට තරහ ගිහිල්ලා තියෙන වෙලාවක, මට වෙන මොකක් හරි ප්‍රශ්නයක් තියෙන වෙලාවට, ඊට වඩා වටින දෙයක් මට හම්බෙච්ච වෙලාවට මම කරදරයක් වට සලකනවද නැද්ද? ඒක තමයි සංස්කාරයගේ ස්වභාවය. ඒක තමයි මේ අපේ හිතවල ස්වභාවය. ආන්ගේ ස්වභාවයෙන් පිළිසරණක් පතන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකයි. ඒකෙන් ස්ථීර සැනසීමක් ගන්න බෑ. ඇයි ඒ? ඒ හැම දෙයක්ම වෙනස් වෙන හින්දා. අපි ඇහැට පේන රූප හින්දා, කනට ඇහෙන ශබ්ද හින්දා, නාසයට දිවට ශරීරයට මනසට දැනෙන මේ ආදරය ආදී ධර්මයන් හින්දා අපිට උපදින සෝමනස්සය හරි වේගයෙන් දෝමනස්ස බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔය ගේහනිසිත සෝමනස්සය කියන එක අපිට උපදිනවා තමයි. ඒ කියන්නේ දැන් තේරෙනවනේ ගේහනිසිත කියන්නේ ඔය කියන හැම දෙයක් හින්දාම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියලා දේවල් වලින් උපදින සොම්නස් ගතිය අපේ හිතේ. ඒක බොහොම කර්කසයි, බොහොම ෂණයයි, හරිද? බොහොම කෙටි. ඒ වගේ මේක පවත්වන්න පුළුවන්කමක් ඇත්තේ නෑ. අන්න ඒ වගේ ඔය හය ආකාරයකින් අපේ හිතේ උපදින සෝමනස්සයක් තියෙනවා. ඒක වටින්නේ නෑ, හරිද? අන්න ඒවා නැතිවීම හින්දාම පින්වත්නි දෝමනස්සයක් උපදිනවා, හරිද? ඒ දෝමනස්සයට කියන මොකක් කියලාද? ගේහ නිස්සිත කියලා කියන්නේ පංචකාම සම්පත්තියේ හින්දා දෝමනස්සයක් අපේ හිතේ උපදිනවා. හරි පුදුම වැඩේ වෙන්නේ. මට පක්ෂ අයයි, මට විපක්ෂ අයයි ඔක්කොම අන්තිමට විපක්ෂ බවට පත් වෙනවා සමහර තැනකදී. මේ බලන්න, සෝමනස්සයට මම කැමති, දෝමනස්සයට මම අකමැති. මේ දෙකම අතීතයට එකතු වෙනවද නැද්ද? හා, මේ දෙකම අතීතයට එකතු වුණාට පස්සේ දෙකෙන්ම ආපහු හැදෙන්න මොනවද කියලා බලන්න මතක් වෙනකොට. ඇහැ කන නාසය දිව ශරීරය හින්දා නෙවෙයි, මනස හින්දා, හරිද? කවුරු හරි මට කම්බලට පාරක් ගැහුවා, ඒ වෙලාවේ ඇති වෙච්ච දෝමනස්සය
ඍජුවම කන හින්දා ඇතිවෙච්ච දොමනස්සයක්. හරි, මේක බෙදා ගන්න අපි බෙදලා බලමු. මේක අපිව කනට රිදුම් ඇතිවෙච්ච හින්දා මට දොමනස්සයක් ඇති වුණා නේද? ඊට පස්සේ ඇති වෙන්නේ මොකක් හින්දාද? මනස හින්දා ඇති වෙන දොමනස්සයක්. ඇයි ඒ? මනසින් ඒක මතක් වෙනකොට දැන් කන රිදිලා නෙවෙයි, මනෝ ස්පර්ශය හින්දා මට මතක් වෙනවා. අපේ මම කනට ගැහුවා එදා කියලා මතක් වෙනකොට දැනුත් දොමනස්සයක් හට ගන්නවා. ඒක වර්තමාන දොමනස්සයක්. හැබැයි ඒක මොකක් හින්දාද? මනසින් හින්දා ඇති ගන්නා වූ දොමනස්සයක්. හරිද? දැන් අතීත, එහෙනම් අතීතයේදී මට වෙනත් ඉන්ද්‍රියක් හින්දා හෝ මනසින් හින්දා හෝ දොමනස්සයක් ඇති වුණා නම් ඒක අදත් දොමනස්සයක්මයි නේද? අතීතයේදී මට මනසින්දා හෝ වෙන ඉන්ද්‍රියක් හින්දා හෝ සෝමනස්සයක් ඇති වුණා නම් ඒක දැන් මතක් වෙනකොට මොකද වෙඩි? දොමනස්සයක් වෙලා ඒක මනසින් එන්නේ දොමනස්. ඇයි? දැන් නෑ, මම මෙහෙමයි හිටියේ, මට මෙහෙමයි හම්බුනේ, මම මෙහෙමයි කරේ කියලා දොමනස්සයක්. ඒකයි මම කිව්වේ පක්ෂ විපක්ෂ දෙගොල්ලම විපක්ෂ වෙනවා අතීතයට ගිය ගම නේද? එතකොට අපි සෑහෙන දුකක් විඳිනවා වගේ තේරෙන්නේ නැද්ද? සෝමනස්සය කියලා විඳින්නේ මේ මොහොතේ ඇති වෙන මොකක් හරි එකක් හින්දා ඇති වෙන යන්තම් මාත්‍රයක් විතරයි. ඒක ගැනත් ඉන්නේ හරි බයෙන්. නැති වෙයිද දන්නේ නැහැ, වෙනස් වෙයිද දන්නේ නැහැ, නැති වෙන්න නම් දෙන්නේ නැහැ නේද? සැකයෙන්, බයෙන්, පීඩනයෙන් හැම වෙලේම වාසය කරන්න පින්නත් නේ. හරිද? ඒ දෝමනස්සය, ඒ සෝමනස්සය, වර්තමාන මොහොතේ විඳින සෝමනස්සය තුළ ගැබ්වෙච්ච, හිරවෙච්ච නේද, මිශ්‍ර වෙච්ච පීඩන දුකක් තියෙනවද නැද්ද? ප්‍රිය කෙනෙක්ව දැකීම, දැක්කා, හම්බුණා, කතා කරන මොහොතේ පවා පොඩි පීඩනයක් තියෙනවද නැද්ද? මෙයා වෙනස් වෙලාද, වෙනස් වෙයිද, වෙනස් වෙන්න නම් දෙන්නේ නැහැ කියලා හැම වෙලෙම අල්ලා ගැනීමක්, රඳවා ගන්න උත්සාහයක්. ඇයි ඒ? වෙනස් වෙන ස්වභාවයේ තියෙන හින්දා, අනිත්‍ය ස්වභාවයේ තියෙන හින්දා, දුක්ඛ ස්වභාවයේ තියෙන හින්දා. බැඳීමක් ඇති වුණා නම් ඒක මහා බරක් වගේ. හරියට ලොකු වස්තු ගොඩක් හම්බෙච්ච කෙනෙකුට, හරි ලොකු වස්තු ඕනේ නැහැ, බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තියෙන උදාහරණයක් ගන්නම්කෝ. කාකො ටිකක් ඉන්නවා, ඔක්කොමලා මස් කෑල්ලක් බලාපොරොත්තුෙන් ඉන්නේ. එහෙනම් දැන් ඔක්කොම ඉන්නේ දෝමනස්සෙන්ද නැද්ද? දෝමනස්ස සහගතව ඉන්නේ. ඇයි? මස් නෑ ඒ කට්ටියට. එක මස් කෑල්ලක් දානවා, එක්කෙනාටයි හම්බෙන්නේ. දැන් අනිත් ඔක්කොම දෝමනස්සයි. දැන් දෝමනස්සේ වැඩි නෑයි, අපිට මස් හම්බුන්නේ නෑ. දැන් මස් කෑල්ල හම්බෙච්ච කපුටා ඉන්නවා, එයාට කොහොමද දන්නේ? එයාට සෝමනස්සයක් ආවා තමයි මම මේක ගත්තා කියලා. ගත්ත ගමන් එයාට මොකද වෙන්නේ? පියඹලා යන්න ඕනේ. අනිත් අය පස්සෙන් පන්නනවා කොටන්න නේද? මේ කරගෙන වේගෙන් දුවන්න ඕනේ, දුවලගින් හංගන්න ඕනේ, පරිසම් කරන්න ඕනේ, පරිසම් කරන්න උපක්‍රම යොදන්න ඕනේ, පොරාල්ලන්න ඕනේ. එහෙනම් ඒ සෝමනස්සය අස්සේ එයාට මේක ආරක්ෂා කරගන්න, මේක රැකගන්න නේද තියෙන පීඩන දුකක් තියෙනවද නැද්ද? එහෙනම් පංචකාම සම්පත්‍ය ගැන එහෙමයි දේශනා කරේ. අපිටත් අපිට ලැබිලා තියෙන ඔක්කොම රැකගැනීමේ පීඩනයක්, මට ලැබිලා තියෙන ආදරයක් වේවා, පුද්ගලයෙක් වේවා, ශරීරයක් වේවා, බඩු වේවා, මොනවා හරි, හරිද? ජීවී අජීවී හැම දෙයක්ම රැකගැනීමේ පීඩනය හැම නිමේෂයකම තියාගෙනද නැද්ද ඔය ගේහනිත්‍ය සෝමනස්ස විඳේ නේද? අන්න එහෙමයි විඳේ. එහෙනම් ඒක අස්සෙම දුකක් තියෙනවා. මෙන්න මේවා තමයි අපේ හැදෙන දේවල්. මේ බාහිර ලෝකෙヒඳ අපේ මේ సంతానගතව හැදෙන්නේ මේ වගේවා. ඒක අපි තේරුම් ගත්තේ නෑ. මට අයිති වැඩක් නෙවෙයි ඒක. ඒක මම හිතලා කරගත්තේ නෑ. ඒක තමයි ලෝකයේ ස්වභාවය. මේ උපකරණේ අන්න ඒ වගේ සේවා හැදෙනවා. සෝමනස්ස හැදෙනවා, දෝමනස්ස හැදෙනවා. ඊළඟට කිසියම් විදර්ශනාවක් නැතුව දැන් මේ මේසේ දකින්නකොට, මේ බුලත් හෙප්පුව දකින්නකොට, මේ පවන්නත් දකින්නකොට නේද? මේවත් පංචකාම සම්පත්තියින්ද නැද්ද? මේවා ගැන ඔය පැත්තට අදහසක් නැහැ. ඒකින්ද මේවා දැක්කට, මේවා හඳුනගත්තට එතන සෝමනස්සයක්වත් දෝමනස්සයක්වත් උපදින්නේ නැහැ. අන්න එහෙම උපේක්ෂාවක් තියෙනවා, ගේහනිසිත උපේක්ෂාවක් තියෙනවා. දැන් මොකද්ද මේ සෝමනස්සය නැත්තම් මේ පංචකාම සම්පත්තියේ හින්දා සෝමනස්සයක් උපදවා ගන්න යම් යම් වස්තු තියෙනවා නම් බරක් උසගෙන යනවා වගේද නැද්ද? ඒවා රැකගැනීමේ බර, ඒවා හරියට නිකන් හරි ගොඩාක් අපි හිතමුකෝ කෙනෙක් අතර දෙනවා මේ රත්තරන්නේ, හරි රත්තරන් වටිනවනේ, රත්තරන් කිලෝ 50ක් දෙනවා, 40ක් දෙනවා, 20ක් දෙනවා. දැන් ඉතින් මොකද කරන්නේ? ගත්ත එක නම් ගත්තා තමයි. දැන් ඉතින් අරයි යන්නකො අරයි යනකොට රිදෙන්නවද නැද්ද, බරද නැද්ද? අන්න ඒ වගේ
මේකේ බරක් තියෙනවා. හරි අන්න ඒ දරුණු බර මේවා රැකගණ්ඩ ඕනෑ කියන දරුණු බර පින්නත්න විදර්ශනා කරන කෙනාට පංචකාම සම්පත්තිය පිළිබඳව නැතම් පස්කම් සැප් පිළිබඳව නැත්තම් පංචුපාදානස්කන්දය විදර්ශනාවට හරවන කෙනාට අන්නර් බර අයින් වෙනවා. නයක් ගත්ත කෙනෙක් ණයබරෙන් නිදහස් වෙනවාවාගේ වෙනවා. ලෙඩක් හැදිච්ච කෙනෙකුට ලෙඩේ හොඳ වෙනවාවාගේ වෙනවා. හිරේ විලංගුවේ වැටිච්ච කෙනෙකුට හිරේ ඒකෙන් නිදහස් වුණා වගේ වෙනවා. බලහත්කාරකමෙන් මෙහෙකාරකමකට අහු වුණාම ඒකෙන් නිදහස් කරා වගේ වෙනවා. කාන්තාරයක ඇවිදගෙන යන කෙනෙකුට හැම තැනම බැලුවා ස්ථීර සනීපයක් නෑ, ස්ථිර සැපයක් නෑ. අන්න ෂේම භූමියක් හම්බුනහම අන්න එයාට සැපයක් ලැබෙනවා. අන්න ඒ වගේ වෙනවා. එහෙනම් නෙක්කම්මයෙන් අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් මේ පංචකාම සම්පත්තිය මෙනෙහි කිරීමෙන් සෝමනස්සයක් උපදිනවා. ඒකට කියනවා නෙක්කම්ම නිස්සෘත සෝමනස්සය. චක්කුව හින්දා, සෝතේ හින්දා, ගහනේ හින්දාම සෝමනස් උපදිනවා. ඇයි? වෙනදා ඇහෙන් දකින රූපය ගැන පංචකාම සම්පත්තියෙන් යුක්තව ඒ රූපය ගැන බොහෝම දැඩි ලෝභයකින් පීඩිතව සතුරු වෙච්ච කෙනා දැන් ඒක දැකලා ඒක අනිත්‍ය ඇහැින්දම අනිත්‍ය දැනිලා, කනින්දම අනිත්‍ය දැනිලා, නාසයෙන් ගන්න දේම අනිත්‍ය දැනිලා, අනිත්‍ය දුක්ඛ අනාත්මය දැනිලා එයාර බරෙන් නිදහස් වෙනවා. අන්න අර නෙක්කම් මේින්දා උපදනා වූ සෝමනස්සයක් තියෙනවා. හරි. එතකොට ඒ විතරක් නෙවෙයි ධ්‍යාන බල ආදියකට පත් වෙලා මේ සෝමනස්, ඒ කියන්නේ අපි බලන්න ඕනේ මගේ එක කොටසක් වහගෙනද මම මේ මනුස්ස ජීවිතයක් ලැබිලා මම මේ ඇහැකරණාසය දිවසරීරයෙන් විතර සෝමනස් උපදවන්න හදනවා. ඇයි? තව ක්‍රමයක් නැද්ද? ඇහැකරණාසය දිවසරීරයේ මනස කියන එකෙන් සෝමනස්යන් උපදවන්න හදන කට්ටියට හරි කරදරයි. මොකද ඒ සෝමනස්ය මත රඳා පැවතිලා තියෙන්නේ, අනිත් අය මත රඳා පැවතිලාද නැද්ද තියෙන්නේ? නෙකම් මේ හින්දා උපදනා සෝමනස් එහෙම එකක් නෙවෙයි. දෝරේ ගලා යන උල්පතකින් ගලන වතුර වගේ මේක ඇතුළෙම එන එක. ඒක අනිත් අයට වෙනස් කරන්න බෑ. නේද? ආදරේ සමහර මම මේක තේරුම් කරවන්න කියන්නේ සමහර අයගේ චිත්තසංතානවල තියෙන සතුට 99 අවුරුද්දකට බදු දීලා තියෙන්නේ. 99 අවුරුද්දකට බදු දුන්න ඉඩමක් වගේ. දැන් ඉතින් ඒක පාවිච්චි කරන්නේ බදු ගත්ත අය. ඒ වගේ සමහර අය තමන්ගේ හිතේ ඇති කරගත්ත හැකි සතුට බදු දීලා අනිත් අය මත රඳා පවතින්නේ. මං කැමති අය, මං කැමති තැනට, මං කැමති වෙලාවට, මං කැමති විදිහට, මං කැමති තැනට වෙලාවට ඇවිල්ලා මං කැමති විදිහට ඉන්නවා නම් ආන් සතුටයි. එහෙනම් මගේ සතුට කාගේ මතද? වෙන කෙනෙකුට දීලා තියෙන්නේ. අයියෝ, කරගත් අපරාධය. නේද? එහෙම නෑ පින්වත්නි. නෙක්කම්ම සහගත, නෙක්කම්ම නිස්සෘත සෝමනස්සේ එහෙම නෑ. ඒක ඇතුළෙන්ම උපදින එක. ඉතින් ඇහෙන් රූප දැකලා කනෙන් සද්ද අහලත් ඇතුළ නම් සතුට වෙන්නේ ඇතුළ නෙවෙයි කිව්වට. නේ සෝමනස්සේනේ හැදෙන්නේ. මේක සෝමනස්සය. එහෙනම් කෝකද වටින්නේ? ණයට ඉල්ලගත්ත සෝමනස්සේද වටින්නේ? තමන්ටම තියෙන එකද වටින්නේ? අර බාහිර ලෝකයේ එක එක්කෙනාගෙන් ඒවා ගත්ත ඒවා ණයට ඉල්ලගත්ත වගේ ආපහු දෙන්න ඕනේ ඒවා. දැන් යාලා වෙනස් වෙනකොට මේක නැති වෙනවා. අරක එහෙම එක නෙවෙයි. එහෙනම් වටින්නේ කෝකද? ඒවට උත්තර නැහැ. ඒවට උත්තර දෙන්නේ නැහැ. නෙක්කම්ම සෝමනස්සේ මහා වටිනාකමක් තියෙනවා නේද? ඒකට ඉවල්ලන්න ඕන අපි. මෙහෙම එකක් මේ ලෝකේ තියෙනවා කියලා දැනගන්න ඕන අපි. හරි, මම එක පැත්තක් විතරයි ලෝකේ අල්ලගෙන ඉන්නේ. නෑ, තව දේවල් වගේත් තියෙනවා. මට අහුවෙච්ච නැති කොටසක් තියෙනවා. මං අල්ලගත්තු කොටසේ විතරක් මං කැරක් කැරක් ඉන්නවා. ඊට වැඩිය එහා ගිය සුවදායක තත්වයකට පත් වෙන්න පුළුවන්කම තියෙනවා කියලා දැනෙන්න ඕනේ අපින්නත්. හොඳයි. හරි. ඒ වගේම නෙක්කම්ම නිස්සෘත දෝමනස්සෙකුත් තියෙනවා. ඒ මොකක්ද අපේ? අතීතයේ වැඩවාසය කරපු මහා උත්තමයාණන් වහන්සේලා, අතීතයේ වැඩවාසය කරපු නැත්නම් මේ ධර්මය තුළ හික්මිච්ච අය සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන තත්ත්වයන් වලට පත් වුණා. ධ්‍යාන බල ලබා ගත්තා. එක 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 සුවදායක තත්ත්වයට පත් වුණා. කෙනෙක් විදර්ශනා කරනවා ඒවා කරගන්න කියලා. හැබැයි ඒවා කරගන්න ගියාම මේ තැනැත්තාට කරගන්න හම්බෙලා නැහැ. තාම පොඩ්ඩයි. අන්න දොම්නස් උපදිනවා. අනේ මට තාම බැරි වුණානේ මේ තත්ත්වයට පත් වෙන්න, කොහොම හරි මේ තත්ත්වයට පත් වෙන්න ඕනේ, මේක කරගන්න බැරි වුණානේ කියලා හරි දුක් උපදිනවා. දොම්නස් හැඟීම් උපදිනවා. ඒක දෝමනස්සය. උපේක්ෂාව කියන්නේ විදර්ශනාවෙන්ම තමන්ට උපදින්නා වූ නේද ඇලෙන්නේ ගැටෙන්නේ නැති ස්වභාවය
විදර්ශනාව හින්දා ඇතිවෙන උපේක්ෂාව එක බොහොම ප්‍රබල උපේක්ෂාව. දැන් ඔන්න දැන් අපි ඔය කතා කරා දැන් 36 ගැනම. ඇයි මේ පැත්තෙන් 3යි ගේහනිස්සිත, මේ පැත්තෙන් 3යි නෙක්ඛම්මනිස්සිත, මොනවද සෝමනස්ස දෝමනස්ස උපේක්ෂා නේද? එතකොට ඒක අය ඇහැ කරන ආසේ දිව ශරීරේ මනස කියන වැඩි කරපුවා 36යි නේද? නමුත් ලොකු ගොඩවල් දෙකක් තියෙනවා. මොනවද? ගේහනිස්සිත සහ නෙක්ඛම්මනිස්සිත කියලා. තේරෙනව නේද? දැන් පින්නත්නි බුදුරජාණන් වහන්සේ මේ 36 දේශනා කරලා ඔය කොටස් දෙක බෙදලා හරි පුදුම කතාවක් හරි පුදුම දේශනාවක් කරනවා අපිට. ගේහනිස්ත්‍රිත යම් සෝමනස්සයක් තියෙනවාද අන්න ඒ සෝමනස්ස ප්‍රහාණය කරන්න කියනවා. ප්‍රහාණය කරන්න කියන්නේ මොකෙන්ද? කාට හරි පුළුවන් ද යෝජනාවක් කරන්න? ගේහනිස්ත්‍රිත කියලා කියන්නේ අර පංචකාම සම්පත්තිය හින්දා ඇති වෙන සෝමනස හිතේ. ඒ සෝමනස ප්‍රහාණය කරන්න කියනවා නෙක්ඛම්ම නිස්සිත සෝමනස්සය උපදවාගෙන. හරිද? අන්නර බලු දුක් විඳිනවා කියන කතාවට යන්නේ ඒකයි. අපේ ඇත්තෝ මේ නෙක්ඛම්ම නිස්සිත සෝමනස්සය උපදවා ගන්නේ නැති හින්දා. ඒ කියන්නේ විදර්ශනාවෙන් ඉපදිය යුතු සෝමනස්සය උපදවා ගන්න නැති හින්දා අර පංචකාම සම්පත්තියෙන් උපදින සෝමනස්සයක් තියෙනවා නම් ඒ සෝමනස්සය කොච්චර අකටයුතුකම් කරත් කොච්චර නේද අර මේ වෙනස්කම් කරත් කොච්චර ඒ සෝමනස්සය හින්දා දෝමනස්සය ඇතුණත් ඒක නැති වෙන්නේ නැහැ. නිකන් නැති වෙන්නේ නැහැනේ. ඉතින් ඒ මැත්තේම නැහි 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 හැපි හැපි සමාවදීදී නේද අනේ කමක් නැහැ කිය කිය ඒකෙම නැහි 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 ඉන්නේ ඇයි? ඒකට විකල්පයක් හැදෙන්නේ නැති හින්දා. එහෙනම් ඒක තමයි ඔය එක එක දේවල් පිටිපස්සෙම පන්න ඉන්නේ. ඒ සෝමනස්සය ප්‍රහාණය වෙන්න නම් අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරමින් නෙක්ඛම්ම නිස්සිත සෝමනස්සය තමන් හිතේ උපදවා ගත්තොත් ගේහ නිස්සිත සෝමනස්සය අයින් කරන්න පුළුවන්. එහෙමයි බුද්ධ දේශනාවේ තියෙන්නේ. එහෙනම් ඒක උපදවා ගන්න ඕනේ මේක අයින් කරන්න. නැත්තම් මේක අයින් වෙන්නේ නැහැ. මේක අයින් වෙන්නේ නැතුව මොකද වෙන්නේ? දිගටම භවය යනවා. හරි, බැලීමේ ආසාව, ඇසීමේ ආසාව, විඳීමේ ආසාව එකක්වත් ඉවර වෙන්නේ නැහැ මැරෙන මොහොත වෙනකන්වත්. එතකොට මොකද වෙන්නේ? ආය කරගත්ත පිම්පව් අනුව ආය ඇහැ හම්බෙනවා. බය වෙන්න දෙන්නේ නැහැ. දිගටම ඇහැ තියෙනවා. ඇහැ තියෙනවා, කන තියෙනවා, නාහය තියෙනවා, දිව තියෙනවා. අමතරවත් හම්බෙනවා නේද? වැඩිනුත් හම්බෙනවනේ සමහරවිට. වලිග හම්බෙනවා, කුර හම්බෙනවා, හෝටවල් හම්බෙනවා. ඉතින් ඒවත් එක්ක තමයි ඇස් එහෙම දෙනකොට තව නේද බෝනස් හම්බෙනවා. ඉතින් එතකොට හරි දුක් විඳින්න වෙනවා. ඉතින් ඒකෙන්ද ඒ සෝමනස්සය අයින් කරගන්න අරකයි. ගේහනිස්සිත දෝමනස්සයක් නැති වෙනවා නේද? ගේහනිස්සිත දෝමනස්සය අයින් කරගන්න කියලා දේශනා කරන්නේ නෙක්ඛම්ම නිස්සිත දෝමනස්සය උපදවාගෙන. අර බලන්න දෝමනස්සෙන් දෝමනස්සය කපන්න කියලා කියන්නේ. ඒක කොහොමද වෙන්නේ කියලා අපි උදාහරණකින් පොඩ්ඩක් පැහැදිලි කරගමු. කෙටි උදාහරණකින්. අපේ පාරේ ගෙදරට යන පාරේ ඉන්නවා මම බොහොම හිතවත් කෙනෙක්. හරි? එයාත් එක්ක මම කතා කරලා යන්න බැරි වුණොත් මට දෝමනස් උපදිනවා. ඒකද මම හැමදාම කතා කරලා යන්නේ. ඒ රූපවාහිනියේ තියෙනවා මම බලන්න කැමති වැඩසටහන. ඒක බැලුවේ නැත්නම් මට දෝමනස් උපදිනවා. හරිද? දවල්ට හැමදාම මම නිදා ගන්න ටිකක් පුරුදු වෙලා නිදාගත්තේ නැත්නම් දෝමනස් උපදිනවා. ඔය වගේ කීපයක් තියෙනවා කියන්නකෝ. දැන් අපේ ගෙදර ලොකු උත්සවයක් තියෙනවා ලබන සතියේ. හරිද? වෙන වැඩක් දැන් අලුත් වැඩක්. ලොකු උත්සවයක් තියෙනවා. මේකට මගේ හිතවත් කට්ටියක් එනවා, ලොකු පිරිසක් එනවා. දැන් මට මේක කරගන්න හරියට බැරි වුණොත් කියලා දෝමනස්සයක් දැන් ඇවිල්ලාද නැද්ද තියෙන්නේ? ඒක අර රූපවාහිනී බලන එකටත් වැඩිය, අර අල්ලපු ගෙදර එක්කෙනත් එක්ක කතා කරනවටත් වැඩිය, මේ නිදා ගන්නවටත් වැඩිය වටිනවද නැද්ද? ඒක වටින දෙයක් නේ නේද? අන්න බලන්න දැන් මම මේකට සූදානම් වෙන කාලේ බොහොම කාර්යබහුලයි. ඉතින් හරි වේගෙන් වැඩ කරන වෙලාවේ අර හිතවත් කෙනා දකිනවා පස්සේ හම්බෙමු කියලා යනවා යන්න. කවුද නැද්ද? මට දෝමනස්සයක් එනවද? ඇයි ඒ වෙන දෝමනස්සයක් තියෙනවා, ලොකු දෝමනස්සයක් තියෙනවා නේද? ඊළඟ රූපවාහිනිය මම කැමති වෙරසලා යනවා. පස්සේ බලනවා කියලා නිකන් යනවා. ඇයි ඒ? මට ඊට වඩා වෙන ලොකු රාජකාරියක් තියෙන හින්දා නේද? තේරෙනව නේද? අන්න ඒ වගේ පින්වත්නි කවුරු හරි කෙනෙක් නිවනේ තියෙන උත්කෘෂ්ඨභාවය තේරුම් ගන්නවා. මම නිවන් දකින්න ඕනේ කියලා තේරුම් ගන්නවා. මම සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් වෙන්න ඕනේ කියලා තේරුම් ගන්නවා. හරිද? අන්න ඒක තේරුම් ගත්තාම යාට එක ලොකු දෙයක් විදිහට දැනෙනවා. ඒක ඒ ඉලක්කයට යන්න බැරි වෙන දෝමනස්සය තියෙනවා හිතේ. හරිද? ඒ දෝමනස්යෙන් එයා ඉන්න වෙලාවේ මම ධ්‍යාන මට්ටමකට යන්න ඕනේ, මම නිවන් දකින්න ඕනේ. අන්න ඒ දෝමනස්සය තමන්ට තියෙනවා නම් කවුරු හරි කෙනෙක්ගේ පොඩි අමනාපයක් තේරෙනවා. කවුරු හරි කෙනෙක් වැඩිය මාත් එක්ක කතා කරන්නේ මේ දවස්වල. මොකද වැඩේ? වෙන දණම් මැරෙන්නම හදනවා ඒකත් එක දැන්. ඉතින් එයා කතා කරත් එකයි, එයා දැන් හොඳට කතා කරොත් එහෙම මේ දවස් ටිකේ ආය දවසක එයා ආය කතා කරන්නේ නැතුව යනවා.
එනගයා කතා කරන වෙලාව කතා කරපෙන් මට ඒක තරම් අදාළ ඇයි මට ඊට වැඩිය ලොකු දෝමනස්යක් තියෙනවා මගේ ධ්‍යාන බලය නේද රාගාදී කෙලෙස් ධර්ම හින්දා දෝමනස්යක් උපදිනවා මේක ඊට වැඩිය මට ලොකුයි අර පැත්ත නේද එතකොට අන්න බලන්න නෙක්කම්ම නිස්සිත දෝමනස්සේ අපිට ඉපදුනොත් තමයි මේ පොඩි පොඩි දේවල් ඔක්කොම බැහැර වෙනවා නේද ඇයි පොඩි ලොකු 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 අවශ්‍යතාවයක් තියෙනවා නම් පොඩි දේවල් එක්ක තියෙන දෝමනස්සේ අයින් වෙලා යනවා තේරෙනව නේද හොඳටම එහෙනම් මට අහවලා කතා කරේ නෑ අහවලා හිනහ වුණේ නෑ අහවලා මේ දවස්වල අමනාප වෙලා අහවල් දේවල් නෑ මට මට ලොකු ගෙයක් නෑ මට ලොකු වාහනයක් නෑ මට ලොකු දුරකථනයක් නෑ මට ලොකු පිරිසක් නෑ මට ලාභ නෑ කීර්ති නෑ ප්‍රශංසා නෑ කියලා දෝමනස උපදීද අපේ පින්වත්නි නිවන් දකින්න හිත වැටිච්ච කෙනාට නේද එහෙනම් භික්ෂුන් වහන්සේගේ සරල ජීවිතයේ අර්ථය මොකද්ද කියලා තේරෙනවද නේද භික්ෂුන් වහන්සේට අපි කියනවා අනේ ඔහොම දුක් විඳින්න එපා කැලේ ඉන්න එපා නේද හරියට දුක් විඳිනවා අරහේ මේ කියලා කියන උන්වහන්සේ ගානක්වත් නෑ නේද ඇයි උන්වහන්සේට වෙන වැඩක් තියෙනවා වෙන ලොකු රාජකාරියක් තියෙනවා ඔය මේ එක එක්කෙනාගේ පයුරුපාසානම් ගැන හිත හිතින් වෙලාවක් නෑ නේද රණ්ඩු වෙවි ඉන්න වෙලාවක් නෑ ලොකුකම් කතා කර කර ඉන්න වෙලාවක් නෑ නේද ඇයි ඊට වැඩිය ලොකු වැඩක් තියෙනවා එන්න ඒ දෝමනස්ස අපි තුළු උපදින්න ඕනේ හරිද මොකද කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මොන තරම් අපේ ජීවිතයට එකඟද බලන්න නේද ඇයි මං හොයන්නේ නැත්තේ මං මල් පූජා කර කර විතරක් ඉන්න වගේ මට පේන්නේ නේද මේ ධර්මය දැනුණහමයි පූජා කරන මලේට මහා ආනිසංසයක් අපිට ලැබෙන්නේ ධර්මය දැනුණහමයි නේද පූජා කරන පහනට මහා ආනිසංසයක් ලැබෙන්නේ ධර්මය දැනුණහමයි මේ විසඳුම තියෙනවා කියලා දැනුණහමයි අපිට බුදුරජාණන් වහන්සේ කරන වන්දනාවේදී මේ පොළොවේ පෙරලිලා මේ ශරීරය කුඩු කරලා වඳින්න ඕනෑ වගේ වන්දනාවක් සිද්ධ වෙන්නේ අතුලාන්තේ ඒක තමයි ශ්‍රද්ධාව හරිද එහෙම නැතුව කරන්නම් වාලේ කරන එක නෙවෙයි දැන් දන්නවද දැන් එහෙනම් ගේහනිස්සිත සෝමනස්සය ගේහනිස්සිත දෝමනස්සය නෙක්කම්ම නිස්සිත සෝමනස්ස දෝමනස්ස දෙකෙන් කපා ගත්තා ඊට පස්සේ දේශනා කරනවා නෙක්කම්ම නිස්සිත උපේක්ෂාවෙන් අර සෝමනස්ස දෝමනස්ස දෙක අයින් කරගන්න කියලා හරි ඒක ඉතා ප්‍රකටයි අර බලන්න දෙවෙනි ධ්‍යානය තුන්වෙනි ධ්‍යානය ආදී තැන්වල පළවෙනි ධ්‍යානය දෙවෙනි ධ්‍යානය තුන්වෙනි ධ්‍යානවල ප්‍රීති පරිසංවේදී සුඛ පරිසංවේදී කියලා තියෙනවා ඒවා චිත්ත සංකාරය අන්න හතරෙන් ධ්‍යානය දක්වන වෙනකොට එනවා පස්සම් බයං චිත්ත සංකාරා එතන සැප ප්‍රීතිය නෑ උපේක්ෂාවේ වැටෙනවා එහෙනම් මොකද වෙන්නේ හතරෙන් ධ්‍යානය දක්වා යමෙක් වර්ධනය කරන්නේ නම් එයාට මොකද වෙන්නේ එහෙනම් නෙක්කම්ම නිස්සිත උපේක්ෂාවෙන් නෙක්කම්ම නිස්සිත සෝමනස්සය දෝමනස්සය ප්‍රහාණය කරගන්න කියලා දේශනා කරනවා ඊට පස්සේ දේශනා කරනවා මේ උපේක්ෂාව ප්‍රහාණය කරගන්නේ මොකෙන්ද ඒ උපේක්ෂාව ඒකත්ව නානත්ව කියලා ගොඩස් කීපයකට බෙදෙනවා දෙකකට බෙදෙනවා චතුත් අධ්‍යානය දක්වා නානත්ව උපේක්ෂාව නානත්ව විදර්ශනා උපේක්ෂාව ආකාසඤ්ඤායතනය ආකින්චඤ්ඤායතනය විඤ්ඤාණඤ්ඤායතනය සහ නේව සංඥා නාසඤ්ඤායතනය කියන කොටස් වෙනකොට ඒකත්ව උපේක්ෂාව ඊට පස්සේ ඒකත් උපේක්ෂාවෙන් නානත් උපේක්ෂාව බැහැර කරගන්න කියනවා. හරි. ඊළඟට දේශනා කරනවා ඒකත් උපේක්ෂාව බැහැර කරන්න කියලා අරිහත් මාර්ගයෙන්. හරි. එතකොට මේ හැම සත්පදයකින්ම බැහැර වෙනවා. හරි. එතකොට බලන්න පින්වත්නි ක්‍රමානුකූලව අපි කළ යුතු දේ මෙන්න මේ බුදුරජාණන් වහන්සේ මේ ආයතන වලින් අපි තුළ එක එක්කෙනා තුළ එක එක්කෙනා තුළ හටගන්න ස්වභාවයන් ගැන දේශනා කළා. සමහර අය මේ 36න් ඉන්නේ 18ක විතරයි. අනිත් 18ක් 18ක්ම වහගෙන. ඝන අන්ධකාරයේ වාසය කරනවා කියන්නේ ඒකයි. ඒ 18ත් හින්දා ඒ 18ත් මොනවද කියලාවත් දන්නේ නැහැ. මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා පින්නත් නී ඉපදුනාට පස්සේ මොකක්ද මේ වෙන්නේ මේ උපකරණයට කියලා මෙලෝ දෙයක් දන්නේ නැතුව පිසු හැදුනා වගේ ජීවත් වෙනවා යම් කිසි පිරිසක්. හරි. පිසු හැදුනා වගේ ජීවත් වෙනවා මොනවා කරනවද දන්නේ නැහැ. ඒ කියන්නේ මේ වෙනවා වෙන දෙයට ඉතින් තට්ටුව දාලා ඉන්නවා. මේ සෝමනස්සයක් ඉපදුනා ඉතින් ඔහෙ ඉන්න හරියට කවුරු වගේද බලල් පැටියා වගේ. ඇයි බලල් පැටියා වගේ කිව්වේ? එයාට කොතනද සැප දැනෙන්නේ? සැප දැනෙච්ච තැනමයි බුදියන්නේ. නේද?
නැගිටවල අපි කෙලින් කරලා තියෙන ආය දබුංගාල එතන වැටෙනවා. කන්නෙත් නැහැ, බොන්නෙත් නැහැ, නාන්නෙත් නැහැ, මොකවත් නැහැ. ඊට පස්සේ යාට ඇඳේ සැප, ඒ රෙදි කෑල්ලේ සැපට වැඩිය බඩ ගින්දර එනකොට, බඩේ ගින්දර එනකොට මොකද වෙන්නේ? ආ වේගෙන් ඇවිල්ලා ඇස් දෙක පියාගෙන කාගෙන 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 යනවා. නේද? ඉතින් එහෙම තමයි, යාගේ වැඩේ එහෙමයි. එයාට කොතනද සැප දැනෙන්නේ? ඒ වෙලාවට ඒ දේ කරනවා. හැම තිරිසන් සත්වයක්ම එහෙමද නැද්ද? සැප දැනෙන පැත්තට හේදුවගෙන යනවා. මොකද්ද මේ වෙන්නේ කියලා එයාලා තේරුම් ගන්න බෑ. ආය අනුම් පදයක් එන්න වගේ යන්නේ මට පේන්නේ. එහෙමවත්ද? මොකද්ද වෙන්නේ කියලා හොයන්නේ නැතුව, තමන්ගේ ක්‍රියාකාරීත්වය ගවේෂණය කරන්නේ නැතුව, හරි, සැප දැන්න තැන, සැප දැන්න තැනම ඇලි 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 යමෙක් වාසය කරන්නේ නම් බෑ බෑ, ඉතිරිටි කියන්නේ, ඉතිරිටික කියන්න ඕනෙම නෑ නේද? ඉතින් ඇයි අපි මේ වගේ ඇනුම් පද කියාගන්න? එහෙම කියන්න ගතුර මට කියන්න ලෙසි. කාටත් එක්කද ඔය ඇනුම් පද ටික? කාටත් එක්කද මේ දේශනා කරන? මටත් එක්ක. ඇයි? ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ. දේශනා කරත් වැඩක් වෙන්නේ නැහැ පින්වත්නි. ඒ පැත්තට තමන්ගේ අවධානය යොමු කරේ නැත්තම් මෙන්න මේ සෝමනස සාගත හැඟීම උපදිනවා. මේක ප්‍රහීණය කළ යුතු දෙයක්. මට ඇයි මේ පංචකාම සම්පත්තියෙන් මාව ගැලවෙන්නේ නැත්තේ? ඇයි පංචකාම සම්පත්තියේ තියෙන ඇලීමෙන් මාව ගැලවෙන්නෙම නැහැ? මොන ජාති කරත් ගැලවෙන්නේ නැහැ. ඇයි ඒ? මම නෙක්කම්ම නිශ්චිත සෝමනස්සය උපදවා ගන්නේ නැති හින්දායි කියලා තමන්ට හොඳට දැනෙන්න ඕනේ. ඒ හේතුඵල ධම දැනෙන්න ඕනේ. අපිට තේරෙන්න ඕනේ අපේ පින්වත්නි, අපි ළඟ උපදින සෝමනස් සේවක්වත්, අපි ළඟ උපදින දෝමන සේවක්වත්, උපේක්ෂාවක්වත් අපි කරගන්න දේවල් නෙවෙයි. අපි කරගන්න දේවල් නෙවෙයි. ඒවා උපදිනවා, නිකං උපදිනවා නෙවෙයි, ඉබේ උපදිනවා නෙවෙයි. ඒවා උපදින්නේ කොහොමද? හේතු ඇතුවයි උපදින්නේ. ආන් ඒ හේතු ඇතුව උපදින්නේ නෙක්කම්ම සහගත සෝමනස්ය අකණ්ඩව මේ ඒකෙම ඇලි ඇලියේ සෝමනස්ය උපදින්නේ, ගේහනිස්සිත සෝමනස්ය උපදින්නේ නෙක්කම්ම සහගත සෝමනස්ය උපදවා ගන්නේ නැති හින්දයි. ඒක නැති කල්හි මේකම නැවත සකස් වෙන හැටි නේද? අරගෙන බලන්න මේ ජීවිතේ තේරුම් ගන්න ඕන. අපි හොඳට තේරුම් ගන්න ඕන මේක මට අයිති ජීවිතයක් නෙවෙයි. මේ මත්තේ නිකාං ඔහේ ඉඳලා හරියන්නේ නැහැ. මේක මට දැනෙන විදිහටම ජීවත් කරවල හරියන්නේ නැහැ. මේ ශරීර නැත්තම් මේ රූප, මේ වේදනා, මේ සංඥා, මේ සංකාර, මේ විඥාන, එහෙම නැත්තම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන බාහිර ආයතන, අභ්‍යන්තර ආයතන ගැටි මේ මට අයිති නැතුව සැඩපහරක යනවා වගේ මේ සිද්ධ වෙන සිද්ධියට මාව අහුවෙලා නේද? බලන්න මේ අහුවෙච්ච අහුවිල කොච්චර අහුවෙලාද කියලා. මේ අතන්ගේ මං අහනවා, මේ වෙනකොට ජීවිතේ ආවේ තමන් කැමති විදිහටමද? කැමති තැන්වලම දන්නේ දැන් ඉන්නේ, කැමති රස්සාවම දන්නේ දැන් කරන්නේ, කැමති අයත් එක්කම දන්නේ දැන් ජීවත් වෙන්නේ. එහෙමද නෑ. කැමති විදිහටම යන්න පුළුවන්කමක් ඇත්තේ නෑ. අද හැන්දෑවේ මොනවා වෙන්න තියෙනවද දන්නේ? අද හැන්දෑවේ මොනවා වෙන්න තියෙනවද දන්නේ? කියන්න බෑ. අද හැන්දෑවේ දැනගත්තොත් පිළිකාවක් තියෙනවා ශරීරයේ කියලා, මොනවා හරි කාරණාවකට දැනගත්තොත් එතන ඉඳලා මගේ ජීවිතය සම්පූර්ණ වෙනත් කඩයිමකට යනවද නැද්ද? නේද? ඉතින් හරියට නිකන් අවිනිශ්චිතව අනුමාන කරගෙන ජීවත් වෙන ජීවිතයක් අපේ මේ ජීවිතය. පිස්සු වගේ අපිට නිකන් නේද අනුමානයෙන් ජීවත් වෙන්නේ. මෙහෙම වෙන්නේ නැති වෙයි, මෙහෙම වෙන්නේ නැති වෙයි කියලා නේද හැම වෙලෙම බේරි යනවා. මේ දවස්වල ඩෙංගු මදුරාගෙනුත් කට්ටියක් බේරුණා කොහොම හරි. කට්ටියකට බේරෙන්න බැරි වුණා නේද? ඉතින් මොනවා වේද දන්නේ නැහැ. කොතනින් පහර වදීද දන්නේ නැහැ නේද? ඉතින් මේකේ ඇත්ත తත්වය හොයාගෙන මේකෙන් අත මිදෙන්න නම් ඔන්න ඒ ක්‍රමානුකූල පියවර අපිට හොඳට දැනෙන්න ඕනේ. ක්‍රමානුකූල පියවර දැනෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ විසඳුම තියෙන බව දැනෙන්න ඕනේ. හරිද? මං අහන මේ අත්තංගේ, දැනට වර්තමානයේ තියෙන මේ ත්‍රිපිටක ධර්මය තුළ මේ වගේ මේ සම්පූර්ණයෙන් මේ කෙලෙස් වලින් අත මිදීමේ මාර්ගයන් ක්‍රමවේද නොයේකු සූත්‍ර ධර්මවල කිසිම අඩුවක් නැතුව තියෙනවද නැද්ද?
දැන් අපි මේ කතා කරේ සලායතන විභංග සූත්‍රයේ තියෙන ඒක කොටසක් ගැන. ඔකේ තව තියෙන මනෝ පවිචාර කී කී එහෙම තියෙන තවත් වෙන් වෙන් වශයෙන් වෙච්ච කොටස් වගේක් තියෙනවා. හරි. එතකොට ඔය තියෙන දේවල් වලින් පැහැදිලි විසඳුමක් අපි ගැන දීලා තියෙනවද නැද්ද? නේද? එහෙනම් අපි ත්‍රිපිටක ධර්මයෙන් පිට යමක් ගැන හොයනවා නම් ඉස්සෙල්ලා ත්‍රිපිටක ධර්මයේ හදාරලා ඉන්න ඕනද නැද්ද හොඳට? නේද? කවුරු හරි කියනවා නම් ත්‍රිපිටකය වෙනස් වෙලා කියලා ඉස්සෙල්ලා මොකද කරන්න ඕන? මෙන්න මෙතන මේ වෙනස් මෙන්න මන් තමයි දැන් මේක හරියට කියන්නේ කියලා. මේක පුරාණ ත්‍රිපිටකය සම්පූර්ණ වෙනස් අපිට ඇවිල්ලා තියෙන ත්‍රිපිටකය වෙනස් කියලා කියනවා නම් අපි ඉස්සෙල්ලාම කරන්න ඕන මොකද්ද? තියෙන එක හදාරන්න ඕනේ. ඒකේ කරුණු හොයන්න ඕනේ. ඒකෙන් නිවන් දකින්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. ඒකෙන් නිවන් දකින්න බැයි නම් කට්ටිය එකතු වෙලා වෙන පැත්තක් බලාගන්න එක හොඳයි. නේද? හැබැයි ඒ වුණාට අපේ ඇත්ත මොකද්ද කරන්න? කවුරු හරි කියපු ගමන් මේ දන්නවද ත්‍රිපිටකයත් වෙනස් වෙලාලුනේ? හරිද? මෙලෝ සසරත් දන්නේ නැතුව යන්නම් වාලේ ඔහේ යන්න හදනවා. ඒකද මගේ දැඩි අවවාදය. හරිද? දැඩි අවවාදය තමයි අපි බෞද්ධත්ව විදිහට නේද මලකඩේ හැදෙන්නේ යකඩෙමයි. ඒක දේශනාවේ තියෙන දෙයක්. ඉතින් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා තමන් ත්‍රිපිටක දැනුම ඇති කරගන්න ඕනේ. ත්‍රිපිටකය තුල කළ යුතු දෙයක් තියෙනවා නම් ඒක කරලා බලලා ඉන්න ඕනේ වෙනත් දෙයකට යන්න ඉස්සෙල්ලා. මෙච්චර වටින ධර්මයක් අපිට ලැබිලා තියෙද්දී ඒ ධර්මයට කවුරු හරි ප්‍රවිෂ්ඨ වෙන්න ඉන්නවා නම් වෙන කෙනෙක් වෙනත් මේ ත්‍රිපිටකයට පරිබාහිර දෙයක් ත්‍රිපිටකය තුල තියෙනවා හෝ නැති දෙයක් තියෙනවා හෝ තියෙන දෙයක් නැහැ හෝ කියලා කියනවා නම් ඒකෙන් මහා පාපයක් සිද්ධ වෙනවද නැද්ද? මම එක දෙයක් අහන්නම්. මේ ධර්ම කරුණු ටික අහද්දී අපිට මොකද හිතුනේ? නේද? විසඳුමක් තියෙනවා කියලා හිතුණාද නැද්ද? එහෙනම් අන්න ඒ தত্ত্বය අනාගත පරපුරටත් උරුම කරලා තියන්න ඕනද නැද්ද? නේද? අනාගත පරපුරට උරුම කරලා තියන්න ඕනේ අපේ පින්වත්නි. හරි. ශාස්ත්‍ර ගෞරවය අනාගත පරපුරට උරුම කරලා තියන්න ඕනේ. ධර්ම ගෞරවය අනාගත පරපුරට උරුම කරලා තියන්න ඕනේ. අන්න ඒක වෙනස් කිරීම ඊටාම බලගත් පාපයක්. ඒවට දායක වීමත් දැන හෝ නොදැන ශාසනය විනාශ කිරීමක්. එහෙනම් ඒ බවත් මතක තියාගෙන මේ පින්වත් අය තමන්ගේ බාහුවලය යොදලා හරියම්බ කරගත්ත ධනේ වේ පහදම් කරලා ඊටාමත්ම නිවැරදි දානයක් සිද්ධ කරගත්තා. ඒ තමයි ධර්ම දානයක්. ඉතින් ඒ උතුම් දානය සිද්ධ කරගෙන මේ ධර්මය යම් කිසි කෙනෙක්ගේ సంతානයකට ඇහිලා මමත් මේ ආකාරයට කටයුතු කරන්න ඕනේ කියලා ප්‍රබෝධය උපදවාගෙන ශ්‍රද්ධාව උපදවාගෙන කොහේ හරි තැනක කෙනෙක් බුද්ධ ශාසනයේ යෙදෙනවා කියලා සිත් ඇති කරගන්න හැම වාරයකම මේ අත්තන්ට බොහෝම පිං ලැබෙනවා. ඉතින් බොහෝම පිංවන්ත වූ මේ හැම දිනාටම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මයම තමන්ගේ අභිවෘද්ධිය සඳහාම තමන්ගේ නිවන සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය විදියට සඳහන් කරලා තියෙන්නේ දීපා ජයසේකර මහත්මිය ශ්‍යාමලි විජේසිංහ මහත්මිය කියන ඇත්තන් තමයි මේ අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වය. මිය පරලෝ යන්නට යදුන හර්බර්ට් විජේසිංහ මහතා ඇතුළු නමින් මිය පරලෝ ගිය ඇත්තන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමත් අනුත්තරා ජයසේකර සහ කාශ්‍යප ජයසේකර සුජීවත්ව සිටින දීපා මහත්මයාගේ දෙමව්පියන්ට W.A. බන්දුසේන සහ සුමන බන්දුසේන ජයන්තා විජේසිංහ යන දෙමව්පියන්ට ඒ නම් වශයෙන් සඳහන් කරපු සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම දේශකයන්න් වහන්සේ ධර්ණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ නිරෝගී සුවය ලැබේවා සියලු දෙනාටම උතුම් නිර්වාණ අවබෝධය සඳහාම මේ සියලු පින් හේතු වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන තමයි ධර්ම දේශනාවේ දායකත්වය ලබන්නේ. හැම දිනාටම සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. මිය පරලොව ගියත්න්ට මේ පින් අන්ති අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.